ගුණසේන ITN Q&A පන්තිය විද්‍යාව. අයබෝවන්. MD ගුණසේන සමාගම ස්වාධීන රූපවාහිනියා ඒකාබද්ධව පවත්වන ගුණසේන ITN Q&A පන්තියෙන් අද දවසේදී අපි සූදානම් වෙන්නේ විද්‍යාව විෂය සම්බන්ධ වැදගත් විෂය කරුණු ඔබත් එක්ක සාකච්ඡා කරන්න. අදත් ඒ සඳහා අපිත් එක්ක එකතු වෙනවා කළුතර අධ්‍යාපන කලාපයේ විද්‍යා විෂය සම්බන්ධ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ අමිත සිල්වා මහත්මයා. අයබෝවන් සදා. හොඳයි දරුවනේ. අපි අදත් අපේ පාඩම් පටන් ගන්න භෞතික විද්‍යා විෂය කොටසකින්. භෞතික විද්‍යා විෂයෙන් අපි කතා කරනකොට ඔබ නිතරම මැසිවිලි කියන ඔබ නිතරම බෙහැයි අමාරුයි කියලා කියන කොටස් දෙකක් තියෙනවා. තම ඒ ප්‍රධාන කොටස තමයි චලිතය. ඒකෙත් උපකොටස් දෙකක් තියෙනවා. එකක් තමයි චලිත ප්‍රස්ථාර, අනික තමයි චලිතය සහ බලය. අපි චලිතය සහ බලය වෙනත් පාඩමකදී කතා කරනවා. අද අපි බලාපොරොත්තු වෙනවා චලිත ප්‍රස්ථාර පිළිබඳව හොඳ දැනුමක් ඔබට ලබා දෙන්න. මේ අපි මේ කතා කරගෙන යන අතරේදී ඔබට අපි නැවත නැවත පුංචි ගැටලු විසඳන්න උදව් කරනවා. මෙන්න මේ අපි විසඳන බලාපොරොත්තු වෙන පුංචි ගැටලු වලින් ඔබට බොහෝ දේ තේරුම් ගන්නත් පුළුවන් වේවි. ඒගොම ඔබේ පළපුරුද්ද වැඩි කරගන්නත් පුළුවන් වේවි. කෙටි කාලයක් තුළදී ඉල්ලන දේ කළා අපිට විභාගයට සාර්ථකව පිළිතුරු දෙන්න හැකියාව ලැබී කියලා මම බලාපොරොත්තු වෙනවා. බලමු අපි ඉස්සෙල්ලාම ප්‍රවේග කල් ප්‍රස්ථාර ගැන. ප්‍රවේග කල් ප්‍රස්ථාර කියන්නේ මොකක්ද කියලා අපි තේරුම් ගනිමු පුතේ ඉස්සෙල්ලාම. අපි බලමු මොකද්ද කියන ප්‍රවේග කල් ප්‍රස්ථාරයක් යනු කාලයට අනුව ප්‍රවේගය වෙනස් වෙන ආකාරය පිළිබඳව දැක්වෙන ප්‍රස්ථාරයක්. එතකොට මේක ප්‍රවේග කල් ප්‍රස්ථාර කියලා කිව්වහම ප්‍රවේගයත් කාලයත් අතර ඇඳෙන බව ඇත්තයි. කාට අනුව කවුරුන් වෙනස් වෙන එකද කියලා හොයාගන්න එක අපිට ඉතා වැදගත් වෙනවා. එතකොට මේක ප්‍රවේග කල් ප්‍රස්ථාර කියලා කිව්වත් මේ කාල ප්‍රවේග ප්‍රස්ථාරයක් විදිහට සිද්ධ වෙන්නේ. මොකද කාලයට අනුව ප්‍රවේගය වෙනස් වෙන්නේ. ඒ නිසා අපි තේරුම් අරගන්නට ඕන ඕනෑම ප්‍රස්ථාරයක x අක්ෂය සහ y අක්ෂය කියන අක්ෂ දෙක තියෙනවා. x අක්ෂය ලකුණු කරන්නේ ස්වායත්ත විචලය, පරායත්ත විචලය තමයි y අක්ෂය ලකුණු කරන්නේ. එතකොට ස්වායත්ත විචලය කියන්නේ මොකක්ද කියලා අපි බලමු. ස්වායත්ත විචලය කියන්නේ තනිව වෙනස් වෙන රාශිය. පරායත්ත විචලය කියන්නේ ඒ අණු වෙනස් වෙන ස්වායත්ත විචලයට අණු ඒකට ප්‍රතිචාරයක් වශයෙන් වෙනස් වෙන රාශියට තමයි අපි පරායත්ත විචලය කියලා කියන්නේ. එහෙමනම් අපි තේරුම් අරගන්නට ඕන අපි මේ කතා කරන ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ ස්වායත්ත විචලය කාලයයි. එනිසා මේ කාලය අපි ලකුණු කරනවා x අක්ෂයේ. ඒ වගේම මේකේ පරායත්ත විචලය එහෙම නැත්නම් කාලය අනු වෙනස් වෙන විචලය වෙන්නේ ප්‍රවේගය. එනිසා ප්‍රවේගය අපි y අක්ෂයේ ලකුණු කරනවා. එහෙමනම් අපි මෙන්න මේ පුංචි පාඨාංක ශ්‍රේණියක් අරගන්න. ඔබට මම හිතන මේක පිටපත් කරගන්න උනත් පුළුවනි මේ කාලය තුළදී. මේ පාඨාංක ශ්‍රේණිය අපි අරගෙන මේ පාඨාංක ශ්‍රේණියෙන් තමයි අපි අද අපේ ගැටලුව සම්පූර්ණයෙන් විසඳන්න උත්සාහ කරන්නේ. ඔබට මේකේ පේනවා කාලය බිංදුව 1 2 3 4 5 10 වෙනකන් තියෙනවා. ඒකට මුළු ස්ථාපනය තියෙනවා. දැන් ප්‍රවේගකල් ප්‍රස්ථාරය ගැන තමයි අපි කතා කරන්න හදන්නේ. නමුත් අපි මේ දීලා තියෙන්නේ ස්ථාපනය, මුළු ස්ථාපනය. එහෙම දුන්නේ ඇයි කියලා ඔබට තව ටිකකින් තේරෙවි. එතකොට මුළු ස්ථාපනය කොහොමද වෙලා තියෙන්නේ? බිංදුවයි, 5යි, 15යි, 30යි, 50යි, 70යි, 90යි, 100යි, 102යි ඊළඟට 90යි, 70යි විදිහට ගිහින් තියෙන්නේ. අතන මේ මුළු ස්ථාපනය. එතකොට ප්‍රවේගය කියන්නේ මොකද්ද? ස්ථාපනයේ බෙදීම කාලය. එතකොට අපි දන්නවා ස්ථාපනයේ බෙදීම කාලය තමයි ප්‍රවේගය කියලා කියන්නේ. අපි ප්‍රවේගවගව සම්පූර්ණ කරගන්න පුළුවන් අපිට. එතකොට පළවෙනි එක අපි කරලා බලමු මේ විදිහට. ප්‍රවේගය කියලා කියන්නේ ස්ථාපන වෙනස බෙදීම කාල වෙනස. ස්ථාපන වෙනස ගත්තොත් පහරින බිඳුවයි, කාල වෙනස ගත්තොත් එකරින බිඳුවයි. එතකොට මේ පළවෙනි එකේදී බිඳුවයි, දෙවෙනි එකේදී 5යි. ඊළඟට 15රින 5යි, දෙකරින 1යි. එතකොටත් වෙන්නේ මොකද? 10 බෙදීම 1 කියලා කිව්වම එතන 10යි. මේ විදිහට අපි ප්‍රවේග කාල වගුව පුරෝගින පුරෝගින ගියාට පස්සේ අපිට ලැබෙයි පුතේ මෙන්න මේ වගේ වගුවක්. ඒතර ඔබට පේනවා මේ රතු පාට අකුර වලින් තියලා තියෙන එක. කාලය බිඳුවේදී ප්‍රවේගය බිඳුවයි. 1ේදී 5යි, 2ේදී 10යි, 3ේදී 15යි, 4ේදී 20යි, 5ේදී 20යි, 6ේදී 20යි, 7ේදී 10යි, 8ේදී බිඳුවයි, 9ේදී ඍණ 10යි, 10ේදී ඍණ 20යි වෙනවම තමයි අවිලා තියෙන්නේ අපිට. එතකොට දැන් අපිට මේකෙන් තමයි ගැටලු කීපයක් දීලා තියෙන්නේ. මෙම පාඨාංග සඳහා ප්‍රවේග කල් ප්‍රස්ථාරයේ අඳින්න. අපි බලමු ප්‍රස්ථාරයේ කොයි විදියට ඒ විදිහ කියලා. එතකොට ඔන්නෝම් ප්‍රවේග කල් ප්‍රස්ථාරය මෙහෙම තියෙනවා. දැන් මේ ප්‍රවේග කල් ප්‍රස්ථාරය ඔබට පේනවා ලැබිලා තියෙන විදිය. අපි ගත්තොත් 1ට 5යි, 2ට 10යි ඕම ඇවිල්ලා 20 දක්වා වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ 20ේදී තව කාලයක් ගත කරලා ආපහු අඩුවෙගෙන ඇවිල්ලා තියෙනවා. එහෙම ඇවිල්ලා අපි x අක්ෂය කපාගෙන අනිත් පැත්තට ගමන් කරලා තියෙනවා. එතකොට අපි මේ ප්‍රස්ථාරයෙන් විසඳන ගැටලු ටික අපි බලමු මොනවද කියලා. අපෙන් ප්‍රශ්න ගොඩාක් අහලා තිබුණා කලින් ඔබට පේනවා. උපරිම ප්‍රවේගයේ කොපමණද, අවම ප්‍රවේගයේ කොපමණද, චලිතය අතරතුර ඒකාකාරයෙන් ගමන් කළ කාලය කුමක්ද? ඊළඟට මේ විදිහට අපෙන් ප්‍රශ්න ගොඩක් අහගෙන යනවා.
අපි බලමු කොහොමද කියලා. උපරිම ප්‍රවේගය කොපමණද? උපරිම ප්‍රවේගය කොච්චරද? 20යි ms ඍණ 1. ඒ කියන්නේ තත්පරයට මීටර 20යි. අවම ප්‍රවේගය මොකද්ද කියලා අහනවා. අවම ප්‍රවේගය ගත්තොත් ඒක ඍණ 20යි ms ඍණ 1. මෙන්න මෙතෙන්දී අපි දරුව බොහෝ වෙලාවක ගැටලුවක පැටලෙනවා. ඔබට පේනවා මේ ධන 20යි ඍණ 20යි තියෙනවා. එතකොට මේ බිංදුව තියෙනවා මැද්දේ. අපි දරුව ගොඩක් වෙලාවට හිතන ඍණ 20 කියන එක ලොකු ඉලක්කමක් නිසා ඊට වඩා බිංදුව අඩුයි කියලා. නෑ. එහෙම නෙවෙයි. බිංදුව කියලා කියන්නේ අපේ අතේ කිසිවක් නැත, අපි ණයත් නැත කියන එක. නමුත් ඍණ 20 කියලා කියන්නේ අපි බිංදුව පහු කළ අනිත් පැත්තට ආපස්සට ගිහිල්ලා එහෙනම් අපිට බිංදුවට එන්නත් යම්කිසි ගාණක් එන්න ඕනේ. මොකද අපි ණය වෙලා ඉන්නේ. ඒ නිසා බිංදුවට වඩා ඍණ 20 කෝ වෙලාවත් අඩුයි පුතේ. ඒ නිසා අපි හරියට තේරුම් අරගන්න ඕන උපරිමේ ධන 20 අවමේ ඍණ 20 කියලා කියන්න. ඊළඟට අපි තව ඉදිරියට යමු. ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ කාලය කොච්චරද කියලා අපෙන් අහනවා. දැන් මේකෙදිත් අපිට ගොඩක් වැදගත් වෙනවා මේක තත්පර දෙකක්. දැන් මෙන්න මෙහෙම දෙයක් වෙනවා. දැන් ඔබ ගොඩක් වෙලාවට කරන වැරදි තියෙනවා. දැන් මෙන්න මේ විදිහට අපි මේ ප්‍රවේග වගුව ගත්ත ගමන් අපි මේ ප්‍රස්තාරය දිහා බලන්නේ නැහැ. අපි එකපාරට කියනවා මෙහෙම. ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ කාලය කොපමණද කියලා හෙව්වොත් ඔන්න 20යි 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 තත්පර තුනක් ගින් තියෙනවා. නමුත් අපිට මෙතන වැරදි වැරද්දක් සිද්ධ වෙන තැනක් තියෙනවා. ගැටලුවක් ඇති වෙන තැනක් තියෙනවා. ප්‍රස්තාරය දිහා බලමු අයිපාරා. ප්‍රස්තාරයට අනුව ඔබට පෙනෙනවා මෙන්න 4 5 6 කියන තත්පර වලදී මේක නියත ප්‍රවේගයෙන් ගමන් කරලා තියෙනවා. මේ නියත ප්‍රවේගයෙන් ගමන් කර කාලේ අපි ගත්තොත් වෙන්නේ මොකද්ද? ඔබ තේරුම් අරගන්නට ඕන. තත්පරයක් කියන්නේ මොකද්ද? මේ 4 5 6 කියන ඉලක්කම් නෙවෙයි. මේ ඉලක්කම අතරේ කාලය තමයි තත්පරය කියලා කියන්නේ. අපි ඔරලෝසුවක් දිහා බලාගෙන හිටියොත් 1 කියලා වැටිලා ඉවර වෙලා 2 කියන කාලයේ අතරතුර වෙනස් නොවි පවතින කාලය තමයි තත්පරය. එක කියලා වැටෙන එකවත් දෙක කියලා වැටෙන එකවත් නෙවෙයි. එනිසා අපි අවබෝධ කරගන්නට ඕන මෙතන 4 5 6 කියලා ඉලක්කම් තුනක් තිබුණට අතරමැද්දවල තියෙන්නේ දෙකයි. එනිසා මෙතන තත්පර දෙකයි තියෙන්නේ. එහෙම නැත්නම් අපිට කරන්න පුළුවන් 6 ඍණ 4 ගත්තාම උත්තරේ දෙකයි. තත්පර තුනක් අපිට දෘශ්‍ය නිකන් ඇස්මානෙට පේනවට එහෙම කන් නැහැ. එනිසා අපි තීරුම් අරගන්න ඕන චලිතය අතරතුරේ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ කාලය වෙන්නේ තත්පර දෙකයි ප්‍රමාණාත්මක වශයෙන් ගත්තොත් 4 සහ 6 අතර කාලය තමයි. එනිසා තත්පර දෙකයි. ඊළඟට අපි අහනවා ත්වරණය. හරි බලමු අපි මේ ත්වරණය අපිට පළපුරුදු වෙන ඉගෙන ගැනීම සඳහා කාරණා කීපයක්ම දීලා තියෙනවා. එතකොට අපි අහනවා ත්වරණය කොහොමද කියලා අපි එකින් එක බලමු. ත්වරණය කියන්නේ මොකද්ද කියලා අපි බලමු ඉස්සෙල්ලාම. ත්වරණය කියන්නේ අපි වචනයෙන් කියනවා නම් ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව. වෙනස් වීමේ ශීඝ්‍රතාව කිව්වොත් අපි තේරුම් අරගන්නට ඕන ප්‍රවේග වෙනස බෙදීම කාල වෙනස තමයි ශීඝ්‍රතාව කියලා කියන්නේ. ඔබ බොහෝ විට මේක වරදවල පාඩම් කරගෙන ඉන්නව දරුවනේ. ත්වරණය කියලා කියන්නේ ප්‍රවේග බෙදීම කාලය කියලා. නෑ. ප්‍රවේග බෙදීම කාලය නෙවෙයි. ප්‍රවේග වෙනස බෙදීම කාල වෙනස කියලා මතක තියාගන්න. ඒතර ත්වරණය පිළිබඳ ගැටලු හදනකොට අපි මේ විදිහට මතක තියාගත්තම අපිට වරදින තැන ඉඩකඩ බොහොම අඩුයි. එනිසා අපි බලමු කොහොමද කියලා. ඒතර මේකෙදි ප්‍රවේග වෙනස ගන්නෙ ms ඍණ 1ෙන්. ඊළඟට කාල වෙනස ගන්නෙ s වලින්. දැන් තත්පර වලින් කියන්නේ ms ඍණ 1 කියන්නේ තත්පරයට මීටර. ඊට පස්සේ අපි එකෙන් හදාගෙන යමු. අපි බලමු කාලයේ තත්පර බිංදුවේ සිට 2 දක්වා අපෙන් අහනවා ත්වරණය කොපමණද කියලා. එතකොට අපි ඉස්සෙල්ලම ලියා ගන්නට ඕන දරුවනේ කාල වෙනස. එතකොට කාල වෙනස කොහොමද? 2 ඍණ 0යි. ඊට පස්සේ අපි බලමු ප්‍රවේග වෙනස කොහොමද ගන්නෙ කියලා. දැන් කාල වෙනස 2 ඍණ 0 නම් ප්‍රවේග වෙනස වෙන 2ට අදාළ ප්‍රවේගයෙන් බිංදුවට අදාළ ප්‍රවේගය අඩු කරන්නට ඕන. නිකන් හිතුවම ඇතර අඩු කරන්න යන්න එපා. 2ට අදාළ ප්‍රවේග වෙන්නේ 10යි. බිංදුවට අදාළ ප්‍රවේග වෙන්නේ 0යි. එතකොට අපි බලමු කොහොමද එන්නේ කියලා. 10 ඍණ 5යි ms ඍණ 2 තියෙනවා. 2 ඍණ 0යි s වලින් බෙදෙනවා. එතකොට 10 ඍණ 5 කියන්නේ 5යි. 2 ඍණ 0 කියන්නේ 2යි. 2 ඍණ 0 කියන්නේ 2යි. එතකොට පිළිතුර වෙන්නේ 5යි ms ඍණ 2. ඊළඟට අපි තව පොඩ්ඩක් කල්පනා කරලා බලමු. අපිට පේන පැහැදිලිව දැන් ඊළඟට කාලයේ තත්පර බිංදුවේ සිට 4 දක්වා ත්වරණය. එතකොට අපි නැවතරක් අපි ප්‍රස්තාරයට පසු බැලලා බලමු. අපිට පේනවා 4ට අදාළ ඝන 20යි. එතකොට අපි බිංදුවේ සිට 4 දක්වා නම් කාල වෙනස කියන්නේ 4 ඍණ 0යි. ප්‍රවේග වෙනස කියන්නේ 20 ඍණ 0යි. එතකොට අපි නැවත ඝන හදලා බලමු. කාලයේ තත්පර බිංදුවේ සිට 4 දක්වා ත්වරණය ගත්තොත් 20 ඍණ 0යි ප්‍රවේගය. ප්‍රේග වෙනස 4 ඍණ 0යි කාල වෙනස. එතකොට 20 බෙදීම 4යි i පාරක් එනවා 5 ms ඍණ 2 කියලා. දැන් අපි මේක අරගෙන බලමු. දැන් අපි හෙව්වා මුලින් මොකද්ද? බිංදුවේ සිට 2 දක්වත් බිංදුවේ සිට 4 දක්වත් මේ දෙකටම එකම අගයයි අපිට ආවේ. දැන් අපි යම් දෙයක් ප්‍රත්‍යක්ෂ කරගන්නට ඕන.
එකම සරල රේඛීය ප්‍රස්ථාරයක ස්ථාන දෙකකින් යම් රාශියක් වෙලා බැලුවොත් ඒකට එකම උත්තරේ එන්නට ඕන. මොකද එකම අනුක්‍රමණයේ තියෙන එකම ප්‍රස්ථාරයේ ස්ථාන දෙකක්. ඒ නිසා මෙහෙම ගත්තොත් බිංදුවේ සිට 1ට 1 සිට 2ට 2 සිට 3ට එහෙම නැත්නම් 1 සිට 3ට 3 සිට 4ට ඔය වගේ කොයි විදිහට ගත්තත් එකම අගය එන ත්වරණයට එක 5 ms ශ්‍රේණි දෙකමයි. ඒ නිසා මේක අපි හොඳින් තේරුම් අරගන්නට ඕන. එහෙම තේරුම් අරගෙන තමයි අපි ඉදිරි ගැටලුවට යන්න අවශ්‍ය වෙන්නේ. හොඳයි දරුවනි, දැන් අපි කෙටි විවේකයක් අරගෙන විවේකයෙන් පස්සේ නැවත අපි පාඩමට පිවිසෙමු. ගුණසේන ITN Q&A පන්තිය විද්‍යාව. හොඳයි දරුවනි, විවේකයෙන් පස්සේ අපි නැවත පාඩමට පිවිසෙමු. අපි C කොටසෙන් කතා කරන්න ආරම්භමු. ඉතින් අපිට මේකෙන් අහනවා 4 සිට 6 දක්වා කාල පරතරයේදී මේ වස්තුවේ ත්වරණය කොපමණද කියලා. අපි ප්‍රස්ථාරයට ආපහු ගිහිල්ලා බැලුවොත් අපිට පේනවා 4 සිට 6 දක්වා කාලය තුළ නොවෙනස් වන ප්‍රවේගයකින් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අපි ඒක බැලුවොත් මේ විදිහට අපි යගයන් අදිශ කළ බැලුවොත් 6දි ප්‍රවේගය 20යි 4දි ප්‍රවේගය 30යි. ඒතර 20රින 20 කියන්නේ බිඳුවයි, බිඳුව බෙදීම දෙකක නැවතරක් පිළිතුර බිඳුවයි. ඒතර මේක අපිට වෙන ත්වරණයක් නැහැ. හැබැයි ඔබට පේනනවා ඔබ සැක කරන්න පුළුවන් සමහර වෙලාවට මේ ත්වරණය නැතිනම් ප්‍රවේගයක් තියෙන්නේ කොහොමද කියලා. මෙතන ප්‍රවේගයක් තියෙනවා, 20ක නියත ප්‍රවේගයක් තියෙනවා. ප්‍රවේගය වැඩි වෙන්නේ නැත්නම් අඩු වෙන්නේ නැති නිසා ත්වරණයක් නැහැ. ඒ නිසා අපිට පිළිතුර එන්නේ බිඳුවයි. ඊළඟට මේ අනික් ඊළඟ කාරණේට යම්. ඉතින් අපිට පැහැදිලි අපිට දීලා තියෙනවා තත්පර 6 සිට 8 දක්වා ත්වරණය. දැන් අපිට අපේ ප්‍රස්ථාරය බැලුවොත් අපිට 8 සිට 6ට කාලපරතරය 2යි. 8දි ප්‍රවේගය වෙන්නේ බිඳුවයි. ඊට පස්සේ 6දි ප්‍රවේගය වෙන්නේ 20යි. එතකොට අපි පැහැදිලිව තේරුම් අරගන්න ඕන 8රින 6 තමයි 8ට එන්නේ. එතකොට ඒක 2යි. අපේ ඊළඟට ප්‍රවේගය වෙනස ගත්තොත් ඒක 20යි. 20 බෙදීම 2 කියන්නේ 10 ms ඍණ 2. එතකොට ත්වරණය ඍණ අගයක් මෙතෙන්ට එන්නේ. මොකද ඍණ 20 නිසා ඍණ 20 බෙදීම ධන 2 එන්නේ. එතකොට ඍණ 20 බෙදීම ධන 2 කියන්නේ ඍණ 10යි. ඍණ ගානක් ධන ගානකින් බෙදුණොත් අපට ලැබෙන පිළිතුර ඍණයි. ඊට පස්සේ අපි තව පාරක් බලමු 8 සිට 10ට. එතකොට 10 ඍණ 8 කියන්නේ ආපහු තත්පර 2යි. ඊට පස්සේ 20 ඍණ බිඳුව කියන්නේ අවතවරක් 4යි. ඒතර ඒකෙදිත් ඍණ 10යි එන්නේ. ඊට පස්සේ අපි අවසාන ගැටලුව විදිහට අපි ගන්නවා මේකේ 6 සිට 10 දක්වා ඇති වෙන වෙනස. එතකොට අපි 10 ඍණ 6 තමයි කාලය ගන්නේ. 10ට අනුරූප ප්‍රවේගය වෙන්නේ ඍණ 20. 6ට අනුරූප ප්‍රවේගය වෙන්නේ ධන 20. නමුත් මේ අපිට ඍණ 20ෙන් ධන 20 අඩු කරන්න තියෙන්නේ. ඒතර අපි ඒක නියමාකාර විදිහට ගණිතමය වශයෙන් ගාලා බැලුවොත් ඍණ 20 ඍණ කියලා වරහණක් දාලා ධන 20 තියෙන්නේ. ඒතර ඍණ ධනෙන් වැඩි වුණාට පස්සේ නැත්තම් ධන ඍණෙන් වැඩි වුණාම එන පිළිතුර ඍණ වෙනවා. එනිසා ඍණ 20 ඍණ 20 වෙනවා මේක. ඍණ 20 ඍණ 20 වුණාම මේක ඍණ 40 වෙනවා. එනිසා අවසානයේ මොකද වෙන්නේ? ඍණ 40 4න් බෙදන්න වෙන්නේ. ඒකත් 10මයි පිළිතුර ලැබෙන්නේ. ඉතින් ඒක නිසා අපි තේරුම් අරගන්නට ඕන මේ රේඛාවේ අපි අරගත්තොත් මේ අපි නැවත ප්‍රස්ථාරකින් බලමු. මෙතන ඉඳලා මේ 6 සිට 8 දක්වා ගත්තොත් C වලින් D වලට අඩු වෙනවා. ආපහු 8 සිට 10 දක්වා ගත්තොත් බිඳුවේ ඉඳලා ඍණ 20 දක්වා යනවා. නැත්තම් මෙතන අපි ධන 20 ඉඳලා ඍණ 20 ගත්තොත් ඒම රේඛාවමයි. එම නිසා මේ රේඛාව තුළ මත අපි ත්වරණයන් තුනක් හේවයි. ත්වරණයන් තුනටම එකම අගය තමයි එන්නේ. එනිසා ඔබ හොඳින් තේරුම් අරගන්න එකම රේඛාවක් දිගේ කෙනෙකුට වෙනස් ත්වරණයන් ලැබෙන්න බෑ. හොඳයි. එතකොට අපිට පැහැදිලි මේක. අපි තව ඉදිරියට යන්. එතකොට අපෙන් අහනවා මෙන්න මෙහෙම ඊළඟ එක. ගමන අතරතුර වස්තුව නිශ්චලව සිටි අවස්ථා දෙකක් දක්වන්න. එතකොට මේ ගමන අතරතුර වස්තුව නිශ්චලව සිටි අවස්ථා දෙකක් දක්වන්න කිව්වහම අපි තේරුම් අරගන්න සිද්ධ වෙනවා නිශ්චල වෙන්නට නම් කිසියම් වස්තුවක අපි අඳුර ගන්න තියෙන ලක්ෂණේ මොකද්ද? මේ ප්‍රස්ථාරය දිහා බැලුවාම ඔබට ඒක තේරේවි. මොකද ලක්ෂණේ? ප්‍රවේගයේ බිඳුව වීම. එතකොට ප්‍රවේගයේ බිඳුව වෙච්ච අවස්ථා දෙකක් තියෙනවා. ඒක අපිට පාඨාංක වගුවෙන් බලන්න අවශ්‍ය නැහැ. මෙතනින් බලතැගි මෙන්න මේ ආරම්භක අවස්ථාවේදී බිඳුව තත්පරයේදී ප්‍රවේගයේ බිඳුවයි. ඊට පස්සේ ප්‍රවේගයෙන් වැඩි වෙලා 20 දක්වා ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා ආපහු 8 වෙනි තත්පරයේදී මේක කාලක්ෂේ කපාගෙන යනවා. අන්න ඒ අවස්ථාවේදී තායි පාරක් ප්‍රවේගයේ බිඳුව වෙනවා. ඒ නිසා අපිට තේරුම් අරගන්න පුළුවන් ආරම්භ වෙන අවස්ථාවේ නම් කොහොමත් අපිට තේරෙනවා. නමුත් දෙවෙනි අවස්ථාවේ මොකද වෙලා තියෙන්නේ? අපි ගමන් කළා ආපහු හැරෙනවා. දැන් අපි ගල් කැටයක් උඩ විසිකරා කියලා හිතමු. ඒතර උඩ යන ගමන් මේකට පහළට එන්න බෑ. උඩ ගමන් කළා එක මොහොතක් නතර වෙලා තමයි ආයි එක පහළට වැටෙන්නේ. ඒ නිසා එතනදී අන්න ප්‍රවේගයේ බිඳුවක් වෙනවා. සුළු නිශ්චලතාවකට පත් වෙන වෙනවා ඒකට. ඒක නිසා අපි මේ කරුණු හරියට තේරුම් ගන්න ඕන ප්‍රස්ථාරයේ බලලා
අපි විද්‍යාවේ කොටස් මතු කරගන්න ප්‍රස්තාරිකන එක්තරා භාෂාවක්. මේ භාෂාවෙන් ලියලා තියෙන දේ අපි කතා කරන භාෂාවට එහෙම නැත්නම් ගණිතමය වශයෙන් පිළිතුරක් බවට පත් කරලා අපිට දෙන්න පුළුවන්කම තියෙන්නට ඕන. ඒ නිසා තමයි අපි මේ වගේ ප්‍රශ්න සාකච්ඡා කරන්නේ. එතකොට අපි බලමු අපිට මේක දෙනවා මොකද්ද? බලමු අපි බිඳුව තත්පරය සහ අටවන තත්පරය තමයි මේ අවස්ථා දෙක. එතකොට මෙම අවස්ථා දෙකේදී වස්තුවේ ප්‍රවේගය ශූන්‍ය වෙනවා නැත්නම් බිඳුව වෙනවා. ඊට පස්සේ අපෙන් අහනවා විස්ථාපනය. විස්ථාපනය අහනකොට අපෙන් අහනවා මේක කැලි තුනකට බිඳුවේ සිට අට දක්වා විස්ථාපනය සොයන්න. දැන් අපි බලමු මෙන්න මෙහෙම දෙයක්. විස්ථාපනය කියන්නේ මොකක්ද? විස්ථාපනය කියලා කියන්නේ වස්තුවක යම්කිසි දිශාවකට සිද්ධ කළ තියෙන පීඨීම් වෙනස. දැන් මේ ප්‍රස්ථාරය ගැන අපි බැලුවොත් මේක විස්ථාපනය නෑ. මේක තියෙන ප්‍රවේගය. එතකොට අපි මේක සූත්‍රය අරගෙන බලමු. ප්‍රවේගය සමාන විස්ථාපනයේ බෙදීම කාලය. එහෙනම් අපි විස්ථාපනය කියන කාරණේ මතු කරගන්නට නම් ඒක ඉතුරු කළා අපි උත්තරය අනිත් පැත්තට ගත්තොත් සමීකරණය හැදුවොත් අපිට පේන විස්ථාපනය සමානයි ප්‍රවේගය වැඩි කිරීම කාලය කියලා. එතකොට ඒකෙන් අපි පැහැදිලි වෙනවා මේකේ ප්‍රවේගය තියෙන්නේ y අක්ෂයේ විස්මේ කාලය තියෙන්නේ x අක්ෂයේ. එතකොට y වලට x වැඩි කළා තමයි මේක ගන්න වෙන්නේ. එතකොට මේක අපිට මුළු හැමතැනම වැඩි කරන්න බෑ. මේ ප්‍රස්ථාරය x අක්ෂය සමග සාධන රූපේ වර්ගඵලයෙන් තමයි ප්‍රවේගකාල ප්‍රස්ථාරයේ විස්ථාපනය හොයාගන්නට වෙන්නේ. එතකොට මේ ඒ කොටස තමයි මේ විස්ථාපනය වෙලා තියෙන කොටස. ඒ ප්‍රස්ථාරයෙන් බැහැර කොටස අපිට අයිති නෑ. ඒ නිසා මෙන්න මේ අගේ හොයා ගැනීම සඳහා අපිට පුංචි සුළු කිරීමක් කරන්න සිද්ධ වෙනවා. හොඳයි දරුවනි, දැන් අපි කෙටි විවේකයක් අරගෙන විවේකයෙන් පස්සේ නැවත අපි පාඩමට පිවිසෙමු. ගුණසේන ITN Q&A පන්තිය විද්‍යාව. හොඳයි දරුවනි, විවේකයෙන් පස්සේ අපි නැවත පාඩමට පිවිසෙමු. එතකොට අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. අපි තේරුම් අරගන්න ඕන ප්‍රවේගය සමාන විස්ථාපනයේ බෙදීම කාලය. එහෙමනම් විස්ථාපනය සමාන ප්‍රවේගය වැඩි කිරීම කාලය. එහෙනම් එතකොට මේක මුල් කොටසදී අපි ගන්නවා ABCD ත්‍රපීසියමේ වර්ගඵලය. ත්‍රපීසියමක වර්ගඵලය පිළිබඳ සූත්‍රය ඔබ කවුරුත් දන්නවා. ඔබ ගණිතය ඉගෙන ගන්න නිසා ඒක එතකොට වෙන්නේ මොකද්ද? සමාන්තර පාද දෙකේ එකතුව වැඩි කිරීම භාගය වැඩි කිරීම ලම්බ උස. අපි නැවතරක් කියමු. සමාන්තර පාද දෙකේ එකතුව වැඩි කිරීම භාගය වැඩි කිරීම ලම්බ උස. එතකොට මේක තමයි අපිට ගන්න වෙන්නේ. එතකොට අපි භාගය පිටින් ලියාගමු. ලියාගෙන ත්‍රපීසියමේ සමාන්තර පාද දෙකේ අයිකේ කොහොමද කියලා බලමු. එන්නේ මෙතන පේන ඔබට 4 සහ 6 අතර කාලේ මේ කාලාක්ෂය තමයි සමාන්තර මේ රේඛා දෙකෙන් පෙන්වන්නේ. එතකොට මෙතන 6න් 4ක් 2යි, ඊට පස්සේ 8න් බිඳුවක් 8යි. එතකොට මෙතන 8යි 2යි 10ක් වෙනවා මේ දෙක එකතු කරාම. ඕක බෙදන්න ඕන 2කින්. ඊට පස්සේ මේකේ අපි ගන්නට සිද්ධ වෙනවා අපිට ලම්බක උස. ලම්බක උස කියන්නේ 20යි මෙතනදී. එතකොට අපිට මේ විදිහට ගන්න පුළුවන් භාගයේ වැඩි කිරීම BC දන් AC වැඩි කිරීම BX කියලා අපි අරන් තියෙනවා. එතකොට BC කියන්නේ 6^4යි 8^0යි. එතකොට අපිට පැහැදිලිව පේනවා භාගයේ වැඩි කිරීම 2^8 කියන්නේ 10යි. එතකොට 10 භාගයෙන් වැඩි කරාම එන්නේ 5යි. 5^4 20 100යි. මීටර් 100ක් ගිහිල්ලා තියෙනවා මෙන්න මේ ත්‍රපීසියමට අයිති කොටසේ. ත්‍රපීසියමට අයිති කොටසේ වර්ගඵලය 100ක් ඇවිල්ලා තියෙනවා. එතකොට අපි මේක වැඩි කරගෙන ගියපු විදිහ ආයි බලමු. අපිට පැහැදිලි වෙනවා මේකෙදි අපි ප්‍රවේගයේ කාලයෙන් වැඩි කරේ වැඩි කරාමට විස්ථාපනය ලැබුණා. එතකොට ඊළඟට අපෙන් අහනවා මොකද්ද? කාලය 8 සිට 10 දක්වා විස්ථාපනය සොයන්න. ආයි සැරයක් විස්ථාපනය සමාන ප්‍රවේගය වැඩි කිරීම කාලයමයි. නම් මේ වෙලාවේ තියෙන ත්‍රපීසියමක් නෙවෙයි අපිට ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයේ වර්ගඵලය සෙවීම සඳහා අපි මීට වඩා වෙනස් සූත්‍රයක් පාවිච්චි කරනවා. ඒ තමයි මොකද්ද? භාගයේ වැඩි කිරීම ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. භාගයේ වැඩි කිරීම ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. එතකොට අපි හොයමු ගිහිල්ලා මේකේ ආධාරකය මොකද්ද? ලම්බ උස මොකද්ද කියලා. ආධාරකය කියන්නේ 10^8 කියන්නේ 1^2. ලම්බ උස කියලා කියන්නේ ඔබට පෙනෙනවා (-20)යි. හරි? දැන් ඔබ එතකොට මෙතෙන්දි හිතන්න පුළුවනි මේ වර්ගඵලයේ ඍණෙන් එයිද කියලා. නමුත් වර්ගඵලයේ සැබෑ ලෝකේ ඍණ වෙන්නේ නැහැ. නමුත් මේ ප්‍රස්ථාරයේදී අපි වර්ගඵලයෙන් දක්වන විස්ථාපනය. ඒ නිසා අපිට වර්ගඵලයේ ඍණාගයක් එනවා මෙතෙන්දී. මේ ප්‍රස්ථාරයට අනුව. ඒ නිසා අපි මේ ABC මේ DF ත්‍රිකෝණයේ වර්ගඵලය හොයනකොට භාගයේ වැඩි කිරීම DF වැඩි කිරීම EF කියන එක අපිට ගන්න වෙන්නේ. එතකොට අපි ඒක හදලා බලමු. DF ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ භාගයේ වැඩි කිරීම DE ධන EF
බෙදීම වැඩි කිරීම ලම්බ උස. එතකොට අපි දන්නවා 10 න් 8ක් 2යි. එතකොට ඒක භාගයෙන් වැඩි කරාම 1 වෙනවා. ඒක වැඩි කරන්නේ ඍණ 20 න්. එතකොට මේක ඍණ 20යි මීටර්. එහෙමනම් අපිට පැහැදිලිව දැන් අගයන් දෙකක් ලැබිලා තියෙනවා. කලින් ත්‍රපීසියමේ වර්ගඵලය ඇවිල්ලා තියෙනවා 100ක්. මීටර් 100ක්. ත්‍රිකෝණයේ වර්ගඵලය ඇවිල්ලා තියෙනවා මීටර් ඍණ 20ක්. එහෙමනම් ඔබට තේරෙනවා මේ විස්ථාපනයේ දිශාවක් තියෙනවා. විස්ථාපනයේ දෛශික රාශියක්. එහෙනම් අර 100යි මේ 20යි එකතු කරගමම මොකද වෙන්නේ? මුළු විස්ථාපනය ගන්න. අර 100 80ට බහින. මොකද 100න් 100 ගමන් කළ තින එක දිශාවකට 20 ගිහින් තින අනිත් පැත්තට. ඒ නිසා අර මුළු විස්ථාපනයේ මේ ගාන අඩු වෙනවා. එහෙම අඩු වෙලා තමයි අපිට ලැබෙන්නේ මුළු විස්ථාපනය කීයද කියලා බැලුවොත් අපිට පැහැදිලි. මුළු විස්ථාපනය කියන්නේ කොච්චරද? 100 ඍණ 20 සමානයි 80යි මීටර්. මීළඟට අපි තව ඉදිරියට යන් වස්තු ආපසු හැරුණ අවස්ථාව කුමක්ද? මේකත් ආයිම අපිට පොඩි තොරතුරක් වෙනවා. බලමු අපි අපෝ පාරක් වස්තු ආපසු හැරුණ අවස්ථාව. ආපසු හැරුණ අවස්ථාව හොයා ගැනීම සඳහා අපිට මොකද්ද වෙන්නේ? අපි තේරුම් අරගන්න ඕනේ ප්‍රවේගයේ ඍණ වෙච්ච අවස්ථාව. දැන් අපි උඩකට යමක් විසි කරොත් ඒ උඩ ගිහිල්ලා ආපෝ පහළට වැටෙන පටන් ගන්න අවස්ථාව තමයි ආපසු හැරීම කියලා කියන්නේ. එතකොට ඒක අපිට ප්‍රස්ථාරයෙන් හොයා ගන්න පුළුවන්. මොකද ප්‍රස්ථාරය x අක්ෂයේ කපාගෙන යන අවස්ථාව. x අක්ෂයෙන් උඩ සියලු රාශීන් ධනයි, ඊට යට රාශීන් ඍණයි. එහෙනම් ධනයෙන් ඍණයට මාරු වෙච්ච අවස්ථාව තමයි මේ ආපසු හැරෙන අවස්ථාව කියලා අපි අඳුර ගන්න තියෙන්නේ. මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක හැඩරුවෙන් බොහෝ දේ අපිට ඉගෙන ගන්න පුළුවන්. අපි පෙර නිගමනයක් තියාගෙන අඳුනගෙන තමයි අපි ගැටලුවට බහින්නේ. ඒ නිසා මේක අඳුනාගත යුතුයි. අපි මෙන්න මේක තමයි හොයන්නේ කියලා අපි තේරුම් අරගෙන තමයි අපි ඒක දිගේ ඉදිරියට යන්නට ඕන. හොඳයි දරුවනේ. එතකොට අපි අහනවා වස්තු ආපසු හැරෙන අවස්ථාව කුමක්ද කියලා. ආපසු හැරෙන අවස්ථාව කියලා කියන්නේ අපිට මේ ප්‍රස්ථාරයේ x අක්ෂය කපාගෙන යන අවස්ථාව. එතකොට මේ අවස්ථාවේදී අපි දැනගන්න ඕනේ x අක්ෂයෙන් උඩ, ඒ කියන්නේ කාල අක්ෂයෙන් උඩ පාටංක සියල්ල ධනයි, ඊට පල්ලෙහා පාටංක ඍණයි. ඒ නිසා අපි ඊට උඩ විස්ථාපනය වුම තිබිලා යටපැත්තට මාරු වෙන්න ගත්තේ ඍණ විස්ථාපනයක් වෙන්න ගත්තේ. නැත්තම් ප්‍රවේගය ධන වෙලා තිබිලා ඍණ උනේ මෙතෙන්දී. එතකොට අපි තේරුම් අරගන්නට ඕන ඒක අපිට පෙන්වන්නේ මෙන්න මේ අටවන තත්පරයෙන්. අටවන තත්පරේ තමයි ප්‍රස්ථාරයේ පහළට ඇවිල්ලා x අක්ෂය කපාගෙන අනිත් පැත්තට යන්නේ. ඒ නිසා වස්තු ආපසු හැරෙන අවස්ථාව වශයෙන් අපිට පැහැදිලි වෙන්නේ අටවන තත්පරය. ඊළඟට බලමු අපි වස්තුවේ සාමාන්‍ය ප්‍රවේගය සොයන්න. සාමාන්‍ය ප්‍රවේගය කියන්නේ මුළු විස්ථාපනයේ බෙදීම මුළු කාලය. එමනම් මුළු විස්ථාපනය කියන්නේ 80යි මීටර්. මුළු කාලය කියන්නේ 10යි තත්පර. එතකොට මේ මුළු විස්ථාපනයේ බෙදීම මුළු කාලය කියන්නේ 80 බෙදීම 10 කියන්නේ 8යි ms ඍණයක. එතකොට මේ සාමාන්‍ය ප්‍රවේගය කියන්නේ මොකද්ද කියලා අපි තව පොඩ්ඩක් තොරතුරු ගනිමු. සාමාන්‍ය ප්‍රවේගය කියලා කියන එකේදී අපි මෙන්න මෙහෙමයි කියන්නේ. අපි මේ ප්‍රස්ථාරයේදී අපි දැක්කා වැඩි වෙන ප්‍රවේගයකින් නැත්තම් ත්වරණයකින් ගමන් කළා, ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කළා, ආපහු අඩු වෙලා ප්‍රවේගයේ ඍණ වෙලා ඉරෙන් යටට ගිහිල්ලා එම ගොඩක් දේවල් වුණා මෙතන. මේ කිසි දෙයක් නැතුව අපි හොයනවා ආරම්භයේ ඉඳලාම මේ වස්තුවම ගමන් කරා නම් තත්පර 10 අවසානයේදී අපිට එකම ප්‍රවේගයකින් ගමන් කළා අවසානයේට ළඟා වෙලා තියෙන නම් මොකද්ද අපි කරන්න ඕන කියලා. එහෙමනම් මේක තමයි අපි ගත්තේ. මොකද 80 10ෙන් බෙදුවම 8ක් හම්බ වෙනවා. 8 ගානේ තත්පරයකට මීටර 8 ගානේ තත්පර 10ක් ගමන් කරොත් මීටර 80 ගමන් කළා තියෙනවා තත්පර 10 අවසානයේදී. ඒක නිසා අපිට මේක පැහැදිලිව තේරුම් අරගන්න ඕන. තත්පරයට මීටර 8ක ප්‍රවේගයෙන් දිගටම ගමන් කළා නම් ත්වරණයක් හෝ මන්දනයක් හෝ කිසිවක් නොමැතිව මේ කාලයේ අවසානයේදී අපිට මීටර 80ක් දක්වා ළඟා වෙලා තින්න පුළුවන්. එහෙමනම් දරුණේ අපි මේ ගැටලුව මෙතනින් නිමා කරනවා. අපිට පැහැදිලි ඔබ යම් කිසි දෙයක් බොහෝ තොරතුරු තේරුම් ගන්නට ඇති කියලා ප්‍රවේග කාල ප්‍රස්ථාර පිළිබඳව මේ ගැටලුවේදී. මේ ගැටලුවේ අපි අහපු ප්‍රශ්න නැවතවරක් ඔබ පරීක්ෂා කළ ඒවා අරගෙන ඒවා නැවත පුහුණු වෙන්න. මේ බොහෝ තොරතුරු, ඒ කියන්නේ හැමතිස්සෙම අපිට මේ ප්‍රශ්නයකදී අහන්න පුළුවන් එක එක උපක්‍රම තියෙන ඒවත්, ඒ වගේම ගැටළු වල ස්වභාවයනොත් ඔක්කොම මේ ප්‍රස්ථාරය තුළ තියෙනවා. ප්‍රේකල් ප්‍රස්ථාරික ඔබෙන් ඇහිය හැකි ගැටළු සියරම මේකෙන් අපි කතා කරලා තියෙනවා. ඒ නිසා මම කියනවා මේ ගැටළුවේ වැදගත්කම තේරුම් අරගෙන සාකච්ඡා කළ හරියට තේරුම් අරගෙන තමන් අවබෝධ කරගෙන මේ අවබෝධය ලබා ගන්න. ඔබට යමක් නොතේරෙනවා නම් නැවත වරක් පුහුණු වෙලා බලන්න. මේක විභාගයට යන්නට පෙර ඔබ මේ සම්පූර්ණ කරගෙන තියෙන්නට ඕන. මේක අත්‍යවශ්‍ය කරුණක් වෙන නිසා. එහෙනම් දරුණේ අපි අදත් සුපුරුදු පරිදි පාඩම අවසන් කරනවා. ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. ඊළඟ සතිය අපි නැවත හමු වෙමු. අද ගුණසේන ITN Q&A විද්‍යාපන්තිය තුලින් සාමාන්‍ය පෙළ විභාගයට ඔබට වැදගත් වෙන විෂය කරුණු බොහෝමයක් ආවරණය වන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. මේ වැඩසටහනට අපි මූලික කරගෙන තියෙන්නේ ගුණසේන Q&A පොත් පෙළ.
මෙහි අදාළ සෑම විෂයකටම පොත් දෙකක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ වගේ තමයි විද්‍යා විෂයටත් පොත් දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. එකක් තමයි නව විෂය සංශෝධන යටතේ නව ප්‍රශ්නපත්‍ර ආකෘතියට අනුව සැකසුණු අනුමාන ප්‍රශ්න සහ පිළිතුරු ඇතුළත් කරලා අපි නිර්මාණය කරලා තිබෙන ගුණසේන කිව්වෙන්නේ ආදර්ශ ප්‍රශ්නෝත්තර පොත. ඒ වගේම අනිත් පොත තමයි 2016 සහ 2017 වසරේ විභාග ප්‍රශ්නපත්‍ර සහ ඒ වගේ පිළිතුරු ඇතුළත් කරලා නිර්මාණය කරලා තිබෙන පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර පොත. ඔබට පුළුවන් සාමාන්‍ය පෙළ විභාගයේ ඒ සාමාර්ථයක් කරා යන ගමනට මේ පොත් දෙක උදව්වක් කරගන්නට. එහෙනම් අද දවසේදීත් අපි සූදානම් වෙන්නේ අපේ විද්‍යා පන්ති අවසන් කරන්න. අදත් අපිත් එක්ක එකතු වෙන්නේ කළුතර අධ්‍යාපන කලාපයේ විද්‍යා විෂය සම්බන්ධ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ අමිත සිල්වා මහත්මයා. ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද දවසේදීත් අපිත් එක්ක එකතු වීම පිළිබඳව. ලබන සතියේදී ගුණසේන ITN Q&A විද්‍යා පන්තියෙන් ඔබ හමුවීමේ බලාපොරොත්තුෙන් අදට අපි සමුගන්නවා. සමුගන්නතුමාට ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.